ඒත්මි පර්තමාන රකය එකනනි මිනිීමර ගෝටගෙත් මල්කුණනක් වගේ නමහින්දගේ තාාණ්ඩෝ මිනිස්සු බලටි කෙනාබේ දේශප ප්‍රේමේ ගැන ඕවන් කියෙබූ චූන් කතන්දරාහලා. මිට්ටරනි තමන්ගැන්ගේ ඉන්න තිරිසනට මරාල්ල කතා කරනකොට ඒක අවස්සගෙන හැටනම ලක්ෂා කරක්ගීල්ල කර ගැහුව. බයි දැ මේ වෙනකොට මේ රටේ හැටලමලත්ස කරක්ට විතරක්ටමයි. ඒ ගොන්නට එකු දුනවුදුු වහෞතරේකටත් පාංකයාගන්න බැරි කාලකන්නේ මස්තපාලු ආර්ථිකයකට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථිකතතාත්්‍ය විතරක්ට මේ සමාජ දේශපාල තක්වත් බල්ලට ගිල්ලා තියෙනවා මිටෝරණනි යුද්ධ්‍යවසාන් වීමෙන් පස්සේ. මේරටේ ජාතිවාදය තොගපිටිං ගුණපු එක කාලකන්නේ තමයි විමල් වීරවංස කියල කියන්. කලකට පෙර ජනතාව මිති පෙරමුණ. න්ගේ බිනේහැඩීමේ ප්‍රතිඵලයක් විදියට විවල්ව කනෙන් අල්ල එලියට විසිත් කර.ඉන් පස්සේ විමල් දුවගෙන ගිහිල්ල මැදමුල්ලේ පවැැසිකිලේට බොතුරක් දෙන ගමක්. මුළු රටටම ජාතිවාදය විකුණුව. මේ ප්‍රතිඵල විදිියට හු සමහ අවස්තවල්දි කොුම දිස්ට්‍රිකක්ංක එකටාව. හැබැයි මේ තත්වේ ගෝටයිවස්ුවනහැ. ගෝට අවශ්‍යවලා තිබන විමල් වීරමංසක මේ ගමන නවත්වන්. මොකද ගෝටක් මරත්ව. ැලුත් විස්වාස කනවා මේ ටේ ජාතිවාද විකුණ ජීවත්වන්න පුළුවන් තමන්ගේ පවලට විතරයි කියන කාරණ. තමන්ගේ පවලෙග අතපල්ෙ බේරණ දෙයක් මිසක් කිසිම කෙනෙකුටය ඔලු උත්සන්න දෙෙන් නැ කියන තිීන්දේ ගෝටක් මරත් ඉන්නවා. මේ ප්‍රතිබලයක් විදිට කොළඹ දිි්ටික පහුව පවු්ගේ චන්ත කීපයකම පළමනී වෙලා හිටපු විශේෂමී විරවන්ස තන් සූකරහන්සව මෙවර දෙවන ස්ථානයට පත් කරේ. ගේ ගොමන්ත්‍ර නයක ප්‍රතිඵලයක් විදිහයට. කසේ වෙතත් පහුගේ කාලේ මේ සිදුවුණු බෝම්භ පිපරීම් සම්බන්ධයෙන්. එවන තම් අප්‍රේල් බෝම්භ සිද්ධිය සම්බන්ධයෙන් බරපතල විදියට බදූදීන්ට චෝදනා කරා මෙමල් වීරමන්සත් ඒවගේම ගොම් අම්පිලත්. හැබැයි මිට්ෝරනිි අද වෙනොට බදූදිීන් ආණ්ඩුව සමඟ සුවදසාගච්චාරම්භ කරලා තියෙනවා. ඒවිත රක්න මේ දරුණු ලෙස බදූදීන්ගේ සහෝදරයට මේ ආණ්ඩුව චෝදනා එල්ල කරා. ඒ තරක්ට හුට රුද දෝෂ අභයෝග පවාගේ උත්සාහකරා හැබැයි පහුගගේ දවසල මරා සමඟ මේ බදූදන්ගේ තුුණු සාගච්ඡාවල ප්‍රතිඵලයක් විදියට හුගගේ මල්ලි මේ වෙනකට කිසි හොන්දේසිින් තොරව පොලස්සිය නිදහස් කරලා තියනවා. කොටම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මොක පූට්ට වෙලා තමයි කියල තමයි මිනිස්සු කියන්නේ. මොකද ඉතා කිය කතාවට වඩා සම්පූර්ම හත් පසින් වෙනස් කතාබත්දැන් කියයාාගෙනයනවා. කිසිේ වෙතත් මේ දවස්වල මේ අර්බුදයෙන් නිසා සමාජයට මූුණ දෙන්න බැරුව විමල් වීරමංස බොම අපාස්ුවෙන් තමයි ඉන්නේ. මොකද ඔහුත් නිරන්තරෙන්ම බදූදින්ගේ සහෝදධරයට චෝදනා කරාවිතරක් නමේ. ඕහගේ සහය ගන්න අකල එක්සත් ජාතික පක්ෂයටත් චෝදනා කර. හැබැයි මේ වෙනකොට මහින්දක දේශපේමිය ්‍රෙද්ද පල්ල බේරෙන්න්න පටන් අරන්තිබෙනවා. ඒදිනේදේ විමල් වීරවන්සේ ගෝටාව සම්බන්ධ කරගත්තා මේ බදදිින් ගන්න එක මහ කුපාඩි වැඩක් ඒක නවත්තන්න කියලා. ඇයි බදන්නවා නිනන්තරයම පි කියන කාණයක්ත් තමයි ගෝටාබේ ගැන පජාත්‍රවාදය දන්න මීහරකෙක් නෙමයි. ඕ නිරන්තරේම තක්කඩි පාදට වැඩ කරන්නේ. අප හමදෑම කිවවා අහමුදාාවන්නේ හන නිල්ධාරෙන් කියන්නේ පුංච මොලවත් යන ලොකුව ඟක් තියෙන කාලාකන්න නිබිරිසකට. මට නියෝග ක්‍රියාම්ම කගන්නවා හැරුණු කොට නිර්මාණශීලී තීන්දුගන්න බෑ. ඒ ප්‍රතිපලබිජත් අද. බොහෝ ආයත්තන කඩාවට ලතිබෙන මොකද ගෝටගේ ගෝලියෝ ඒඒ තංවලට පත්කිරීම ප්‍රතිඵලයක් විදට. හොමක් බදීන්ට රත්තුව කතා කරන්නගිය විමල් වීරවන්සට අවසානේදී ගෝටක් කුණු හරපයෙන් බැල්ලේනවලා තියෙනවා විශෂයම ගෝට කියල කියන්නේ කිසිම මිනිියෙක් සතවාකට ගනන් ගන්නති හාල් පාරුවයි. ඔබට මත කළන් ඒකාලෙ BBC ගොන්විදුලි සේවේ නිවේදුකකුටක් මේ විජේටම ඇඟට කඩාපනලා ඔහු මුලි ෝකයක් ඉස්සරා නිර්වත් වන. කෙසේ වෙතත් මේ වෙන කොට විමල් වීරවන්සේ ඉන්නේ බොහොම ලැග්‍ය සාාගතව ඇබ රැනතත්වයක හැබැයි? මහින්ද දාලා ඔවන් සිදා කියන්න නෑ මොකද බල්න්න මැරුණොත් මැක්කන්ට පැවත්මක් නෑ. ඒනිසා මැක්කෙක් වගේ ජීවත්වන විමල් මරාගේ පවුලෙන් තමයි යපෙන්නේ කෙේ ත් මේ පාදඩියෝ සෙල්ලන් කරන්න ඔබෙත් මගේ විදායෙක්වස්ථායි කඩි කරන්න බලය සමඟ. මිටර්නි ඔපි හැමලේම නිරන්තරම කියන කාරණයයක්ත් තමයි යකාග හැටියට තමයි බවන හැදෙන්නේ ඒනිසා ප්‍රමාධිපත්වයීමම ජනතාව හැටියටමින් ඉදිරියටවත් මෙවැනි කාලාකන්නේ බලයට පත් නොකරගැනීම. අපේවගකීම ඉටමේටෝ නි අර්ක ජයගාණයක් මතිතු ඔබට සිබත් කරමින් ම ඔබෙන් සමුගන් ඔබ සැමටෑ ජයයේ.